ඔගොල්ල හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට ඉතාම පහසුවෙන් බිත්තර චට්නි එකක් හදාගන්න හැටි කියා දෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් රසම රසට බිත්තර චට්නි එක ඉතාම ලේසියෙන් හදාගන්න යමු. රසම රසට බිත්තර චට්නි එක හදන්න මම මෙතන තම්බලා බිත්තර හතරක් අරන් තියෙනවා. ඒ බිත්තර මෙන්න මේ විදිහට වටේට කපනවා. සම්පූර්ණ බිත්තර කැපෙන්නේ නැතුව සුදු මදේ වැටේට කපනවා, කහ මදේ ගාවට එනකන් විතරයි. එතකොට මම මෙතන හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියකින් භාගයක් අරන් තියෙනවා. සුදු ලුණු පිටි දෙකක් හීනියට කපලා අරන් තියෙනවා. කරපිංච ටිකක් අරන් තියෙනවා. මෙතන තක්කාලි ගෙඩි දෙකක් වතුර කෝප්ප අටෙන් එහෙකට බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ තක්කාලි එකට සීනි මේසේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. මම මෙතන තක්කාලියකට මේ පැප්‍රිකා එකතු කරනවා. පැප්‍රිකා ඇත්තටම මේක සැර නැහැ, මිරිස් එක පාට වෙන්න, රතු පාට වෙන්න. ඕගොල්ලන්ට පැප්‍රිකා නැත්නම් මේ වෙනුවට රෙඩ් කලරින් බින්දුවක් විතර මේකට එකතු කරන්න පුළුවන්. මම මේකට පැප්‍රිකා මේ තේ හැඳි එකක් එකතු කරනවා. මම පැප්‍රිකා තේ හැඳි එකක් එකතු කරා. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඒගෙන් මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරා. ඊළඟට මම ඇතිලියට ඔලිව් තෙල් මේසේ හැන්දක් එකතු කර ගන්නවා. අපි එහෙනම් රසවම රසට මේ බිත්තර චට්නි එක හදන්න යමු. බිත්තර චට්නි එක හදන්න අපි ඉස්සෙල්ලාම මේ විදිහට තෙල් ටික පත් වෙන්න තියෙනවා. අපි මේ විදිහට ලුණු ටිකක්, කරපිංච ටිකක්, සුදු ලුණු ටිකක් මේ විදිහට එකතු කර ගන්නවා. මේ වෙලාවේදී ලුණු ටික යාන්තමක දුඳුරු පාට වේගෙන වගේ එනවා.
කිසි වෙලාවක් මේක වහලා තියෙන්න. මේ බලන්න අපේ ලුණු ටික දැන් ටික පන්නන පාට වගේ වෙලා. මේ වෙලාවේදී අපි බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි මිශ්‍රණය මේකට එකතු කරනවා. මම මේකට මිරිස් ලුණු ඔක්කොම හැම දෙයක්ම එකතු කරලා තියෙනවා. මේක මේ විදිහට එකතු කරනවා. ඕගොල්ල ළඟ කොත්තමල්ලි පොල තියෙනවා නම් මේ වෙලාවේදී මේකට කොත්තමල්ලි පොල ටිකකුත් හීනියට කපලා එකතු කරන්න. මේ විදිහට වහලා ටිකක් බුබුලු දානකම් වගේ මේ විදිහට වහලා විනාඩි 5ක් විතර මේ සෝස් එක වියා ගන්න. මේ තියන්නේ විනාඩි 5කට පස්සේ. ඊට පස්සේ අපි මේකට අපේ බිත්තර ටික එකතු කරගන්න. එකතු කරගෙන තවත් විනාඩි 5ක් විතර ඉදෙන්න ඇති. බිත්තරේ දෙකට කපලා භාගෙ භාගෙ හිටින විදිහටත් මේක තියන්න පුළුවන්. මේ බලන්න අපේ බිත්තර චට්නි එක දැන් හරි. එහෙනම් අපි ලිප ඕෆ් කරගෙන මේක භාජනයකට දාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත බිත්තර චට්නි එක. ඔයාලත් මේ විදිහට බිත්තර චට්නි එකක් හදලා බලන්නකෝ. බොහොම ස්තුතියි.